තහනමට ලක්ව වෙච්ච තස්තවාදී සංවිධානයකට වන්දි ගෙවන්න ඕන කියලා අත උස්සපු මන්ත්‍රීවරු ඉන්නෝ නම් ඒ ලංකාවේ පාර්ලිමේන්තුවේ තමයි. මේ මන්ත්‍රීවරු ඔක්කොම අල්ල හිරේ දාන්න ඕන. තහනම් කරපු තස්සවාදී සංවිධානයකට වන්දි ගෙවන්න කියලා අත උස්සපු මන්ත්‍රීවරු හරියටින් අල්ල හිරේ දාන්න ඕන. මොකද මේ තස්සවාදී සංවිධානය LTT එක අපි 2008 කවුරුත් හිතුවා 2009 මේක යුද්ධමය වශයෙන් පරාජය කරපුවම LTT කේවරයි ප්‍රභාකර නන්දිකඩාර කලපුවේදී ඝාතනය කරපුවම කවුරුත් හිතුවා LTT සංවිධානය දැන් ඉවරයි කියලා. බොහොම මෙහි ප්‍රීති ഘോഷා නැගුවා දේශපාලච්චෝ බුදුම්මේ බලන් දෙපාය මේක තස්තවාදයේ ඉවරයි කියලා. මේ රට පුරාම මහා මගුල් ගයක් වගේ. හැබැයි අපි සංවිධානයක් වශයෙන් එදත් කිව්වා මේක මේ LTT සංවිධානයේ යුදමය වශයෙන් පරාජය කරාට මේක තස්සවාදයේ ඉවර නෑ කියලා. අපි ගුවා මේ LTT එකේ පෙරමුණු තුනක් තිබුණා. එකක් යුදමය පෙරමුණ, අනිත් එක දේශපාලන පෙරමුණ, අනිත් එක ජාත්‍යන්තර පෙරමුණ. මේ පෙරමුණු තුනකින් සන්නද්ධ සංවිධානයක් තමයි මේ LTT එක කියලා කියන්නේ. එතකොට 2009 අපේ රණවිරුවන් 30,000 ජීවිත පරිත්‍යාග කළා, ප්‍රභාකරම් ඝාතනය කරලා, LTT සමාජිකයන් ඝාතනය කරලා කරේ LTT එකේ යුදමය පෙරමුණ අවසන් කර එක විතරයි. ඒ යුදමය පෙරමුණ අවසන් කරත් මේකේ දේශපාලනික පෙරමුණ, ඒ වගේම ජාත්‍යන්තර පෙරමුණ කියන එක ඉතාමත් සක්‍රීය වැඩ කරනවා. ඒක අපි එදත් හිටපු රජයට පැහැදිලි කරලා දුන්න, වර්තමාන රජයට පැහැදිලි කරලා දුන්න. නමුත් මේ කිසිම දෙයක් දැකීමකට ගන්න නැතුව මේ රජයත් ඒ පහුගිය රජයත් වැඩ කරු බව අපට පේනවා. මොකද මේ LTT එක 2015 මේ ජනාධිපතිරණේ කැඳවනවත් එක්කම ඔවුන්ගේ ජාත්‍යන්තර පෙරමුණත් දේශපාලන පෙරමුණත් බොහෝම සූක්ෂමව වැඩ කරලා ඒ පොදු අපේක්ෂකයා කියන චරිතයත් සම්බන්ධ දේශපාලඥයොත් එක්ක ගිවිසුම් ගත වුණා. අන්නේ ගිවිසුම් ගත වීමේ ප්‍රතිඵල තමයි දැන් එකින් එක එළියට එන්නේ.